තේ වේලාවට කන්න පුළුවන් රසම රස බනිස් රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. මේ බනිස් එක අපි හදාගන්නේ රයිස් කුකර් එකේ. ඔන්න අවන් ඕන වෙන්නේ නැහැ. අවන් එකක් ගෙදර නැති කෙනෙකුට උනත් හරිම පහසුවෙන් ගොඩක් සොෆ්ට් එකකට මේක හදාගන්න පුළුවන්. ඒ වගේමයි අඩු වියදමක් යන නිසා කඩෙන් ගේනවට වඩා ගොඩක් ලාභයි. ඒ වගේම ඉතින් ගෙදරදී ගොඩක් පිරිසිදුවට හදාගන්නත් පුළුවන්. පේනවනේ ගොඩක් සොෆ්ට් එකකට තියෙනවා. ගොඩක් රසයි. අවන් එකේ හැදුව වගේමයි. එහෙනම් අපි බලමු මේ රසම රස බනිස් එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මුලින්ම භාජනයකට ඊස්ට් තේ හැන්දක් එකතු කරගන්න. ඊළඟට ඒකටම සීනි මේස හැන්දකුත් එකතු කරන්න. දැන් ඔයාට අතින් අල්ලන්න පුළුවන් ගන්නට මද රසන වතුර පොඩ්ඩක් එකතු කරලා මේ ටික විනාඩි දෙකක් විතර හොඳට කලවම් කරගන්න ඕන. මේ ටික හොඳින්ම කලවම් වුණාට පස්සේ මේක පියනකින් වහලා විනාඩි 15ක් විතර පැත්තකින් තියලා තියන්න. මේ හරියටම විනාඩි 15කට විතර පස්සේ පේනවනේ දැන් අපේ ඉස්ට් එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් අපි අපේ පාන් පිටි ඩෝ එක හදාගනිමු. මුලින්ම මම මෙතන බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කප් දෙකක් එකතු කරගත්තා. අපිට මේ ටී බනිස් එක හදාගන්න පාන් පිටි කප් දෙකක් විතරයි ඕන වෙන්නේ. ඊට පස්සේ මේකටම ඊස්ට් ද්‍රාවණයත් එකතු කරගන්න. දැන් ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරලා ඊළඟට මම සීනි මේස හැඳි හතරක් විතර එකතු කරගත්තා. ඉතින් මේකට මේ ගාන එකතු කරාම සාමාන්‍ය පැන් රසක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා ටිකක් වැඩිපුර පැන් රසට කැමති කෙනෙක් නම් මේකට සීනි මේස හැඳි හයක් විතර එකතු කරගන්න. දැන් මම මේකට පොල් තෙල් වලින් මේස හැඳි දෙකකුත් එකතු කරා. ඔයාට පොල් තෙල් වෙනුවට මෙතන බටර් හෝ මාගරින් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මුලින්ම දැන් මේ ටික හොඳින් අතින් කලවම් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයා ඊස්ට් හදන්න ගත්ත වගේ අතින් අල්ලන්න පුළුවන් ගන්නට මද රසන වතුර ටික ටික දාගෙන මේ ඩෝ එක අනාගන්න. අපි රොටි වලට පිටි යනනවා වගේම තමයි අතේ ඇලෙන්නේ නැති පදම එනකන් හොඳට අනාගන්න ඕන. ඊට පස්සේ අතේ ඇලෙන්නේ නැති ගන්නට මෙන්න මේ වගේ භාජනයේ වටේ තියෙන පාන් පිටි ඔක්කොම හොඳට අනාගත්තට පස්සේ මේක තව විනාඩි 2-3ක් අතින් මේ වගේ හොඳට නීට් කරගන්න. දැන් මේ පාන් පිටි ඩෝ එකේ හොඳට පොල් තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ අපි මේක මෙහි තියලා තියෙන භාජනයේ හොඳට පොල් තෙල් ටිකක් ගා ගන්න. ඊට පස්සේ මේකත් පියනකින් වහලා පැය භාගයක් විතර පිපෙන්න තියන්න. මේ වගේ ටී බනිස් එකක් කඩෙන් ගන්න ගියොත් ලොකු වියදමක් යනවනේ. ඉතින් ඔන්න හරිම ලේසියෙන් ගොඩක් ලාභිට ගෙදර දීම හදාගන්න පුළුවන්. ඉතින් පොඩි ළමයෙකුට නම් බය නැතුව දෙන්න පුළුවන් ගෙදර හදපු නිසා. පේනවනේ පැය භාගයකට විතර පස්සේ මේක හොඳට ඩබල් සයිස් වෙලා තියෙන්නේ. දැන් මෙහෙම අතින් තද කරලා මේකේ තියෙන වැඩිපුර තියෙන හුලං ගතිය අයින් කරගන්න ඕන. ඊට පස්සේ ආපහු විනාඩියක් විතර මේක හොඳට නීට් කරගන්න. දැන් ඔයා පිඟානක පොල් තෙල් ටිකක් ගාලා ඒක උඩින් මේ නීට් කරගනිපු ඩෝ එක තියාගන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න ඕන. මම මේක කෑලි 8කට වගේ තමයි කපා ගත්තේ. ටී බනිස් එක ලස්සනට ගන්න ඕන නිසායි මං කෑලි 8කට කපා ගන්නේ. ඔයාට මේක අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ කපා ගනිපු පාන් පිටි ඩෝ එක වෙන වෙනම මේ කෑලි ටික කුලි කරගන්න. ඊට පස්සේ ඒකත් පැත්තකින් තියන්න. ඉතින් ඔන හරිම ලේසියෙන් ගෙදර හැමෝටම ඇති වෙන්න හවසට තේ බොන්න රසම රස ටී බනිස් එකක් හදාගන්න පුළුවන්. ගෙදර අවන් එකක් නැහැ කියලා දුක් වෙන්නේ නැතුව රසට රයිස් කුකර් එකේම හදාගන්න පුළුවන්. මීට කලින් මම මේ විදියට බිත්තර පාන් හදන රෙසිපි එකකුත් අරන් ආවා. මම වීඩියෝ එක අවසානට දාලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නව නම් ඒ විදියට බලලා හදන්න. දැන් මේක ගොලියක් පොඩ්ඩක් තුනී කරලා මැදට මම වියලි මිදි ටිකක් තියලා මේ වගේ ආපහු එක ගොලි කරගත්තා. ඉතින් ඔයාට මේකට රට ඉඳි ටිකක් උනත් තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඩෝ එක මෙන්න මේ වගේ ලස්සනට රවුමට කුලි කරගන්න ඕන. දැන් අපි මේ පාන් පිටි බෝල් ටික අඩොක් කරගන්න තෙල් කඩ දාසිය මෙන්න මේ වගේ පොඩක් සිදුරු ටිකක් දාලා තමයි තියෙන්නේ. මේ තෙල් කඩ දාසිය ඔයා කපා ගන්න ඕන ඔයාගේ රයිස් කුකර් එකේ ස්ටීමර් කොටසට ගැලපෙන්න. ඊළඟට ඔයා ඔක්කොම ගුලි ටික මේ වගේ මැදට වියලි මිදි තියලා ඔතාගෙන ඊට පස්සේ ලස්සනට මේ වගේ රවුමට හදාගෙන දැන් මේ තෙල් කඩ දාසියෙන් ලස්සනට තියාගන්න.
මේක මලක් වගේම වටේට වටේට තමයි තියාගන්නේ හැම පාම් පිටි ගුලයක්ම එක ළඟින්ම ළඟින් තියාගන්න එතකොට තමයි අපි මේක හදාගත්තම මේ ටික ඔක්කොම එකට ඇලිලා ලස්සන ටීබනිස් එකක් එන්නේ मगे चैनल को या ताम सब्सक्राइब करें सब्सक्राइब करलांगम तीन बेल आइकन का तमतक नौकर क्लिक कराना इतकोट माम आलू तीन रसम रस रेसीपी शॉर्ट एक मनीम बलागान पुलवान इतिंग मे रेसीपी हाई कि हितना ओयागे आलू अंटा बला शेयर कराना तमतकरा निप දැන් මේක උඩින් හොඳට පොල් තෙල් ටිකක් ගාගන්න. ඊළඟට මම මේක උඩට ලාවට කබල බැදගනිපු තලයට ටිකක් ඉහගන්නවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ගෙදර තියෙනවා නම් විතරක් දාගන්න. ඊළඟට මම මේ ටී බනිස් එක උඩත් වියලි මිදි ටිකක් තියලා ලස්සනට සරස ගන්නවා. ඉතින් ඔයාලට කැමති දෙයකින් මේක ලස්සනට සරස ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකත් පියනකින් වහලා විනාඩි 15ක් විතර තව ටිකක් පිපෙන්න පැත්තකින් තියලා තියාගමු. ඒ අතරේදී ඔයා රයිස් කුකර් පොට් එකට වතුර ටිකක් උණු වෙන්න තියලා තියන්න. රයිස් කුකර් එකෙන් තුනෙන් එකක් වගේ තමයි වතුර තියාගන්න ඕන. මේ ටී බනිස් රෙසිපි එක හරිම රසයි. ලේසියෙන්ම මේක ගෙදරදී හදාගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යෙන්ම හදලා බලන්න. හවසට ඉඟුරු කෑල්ලක් එහෙම දාපු ප්ලේන්ටියක් බොන්න. ගෙදර හැමෝටම එකතු වෙලා කන්න පුළුවන් ටී බනිස් එකක් තමයි මේක. මෙන්න මේ විදිහට වහලා තියුවම විනාඩි 15ක් යද්දී තවත් ටිකක් හොඳට පිපිලා තියෙන්නේ. දැන් ඔන්න මම මේ වෙලාවේදී මේක රයිස් කුකර් එකේ ස්ටීමර් කොටස තියාගත්තා. ඊළඟට මේකේ පියන වහ ගන්න ඕන. ඔයාට කපුරේදි කෑල්ලක් එහෙම නැත්නම් සර්වියට් එකකින් ඔතලා මෙන්න මේ විදියට ඊට පස්සේ විනාඩි 15ක් 20ක් යනකොට මේක හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ මේ විනාඩි 20කට පස්සේ ඔයාට තැඹිලාද කියලා සැකයි නම් මෙන්න මේ වගේ ටෝත් පික් එකක් ගහලා බලන්න පුළුවන් ටෝත් පික් එක මේ වගේ හොඳ ක්ලියර් එකට එනව නම් ටී බනිස් ටික හොඳට තැඹිලා තියෙන්නේ ඔයාට මේක රයිස් කුකර් එකක් නැති වුණත් ගෙදර තියෙන ස්ටීමර් එකේ දරලිපේ වුණත් හදා ගන්න පුළුවන් මේ ටී බනිස් එක ගොඩක් රසයි වගේම හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. රස කොහොමද කියලා මට කියන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි.